ලංකාවේ වයස්ගතම පිරිමියා ලෙස වාර්තා වී සිටියේ කිරිඳිවැල කැඳගොල්ල ගල්මුණේ පදිංචි වීහෝන් කිරිගල්බොඩ දේවගේ විලියම්ය. ඔහු 1907 මැයි 20 දින උපත ලැබුව වෙකි. අවුරුදු 113ක් දිවි ගෙවූ විලියම් සීයා පසුගිය 22 දා ඔහුගේ දිවිසැරිය නිමා කළා. ඔක්තෝබර් 19 වෙනිදා ඉඳලා තමයි සීයා අසනීප වුණේ. 18 වෙනිදා රැට කෑම කෑවා. ඇවිදලා හොඳට හිටියා. 19 වෙනිදා උදේ තේ කෝප්පේ දෙන්න නැගිටවන්නකොට නැගිටින්න බැරුව ගියා. කතා කරන්නත් බැරි වුණා. අපි නැගිටවන්න හදද්දී ඔළුව කෙලින් කරගෙන ඉන්න බැරි වුණා. ඔළුව පැත්තකට ගියා. ඊට පස්සේ අපේ සීයා නැතිවෙන තුරුම දෙලොම් ඉස්ම දොඩම් සුප් වගේ බොන જાති පෙව්වා. සේලයින් දෙන්න බඩු ගෙනල්ලා ගෙවල් ළඟ නර්ස් කෙනෙකුටත් කිව්වා. ඒ සේලයින් දෙන්න ඉස්සෙල්ලා සීයා නැතු වුණා. යනුවෙන් පැවසුවේ සීයාගේ මිනිපිරියක වන සුරේකාය. කේඩී විලියම් සීයා මීට 3 මාසයකට පෙරදීද රෝගාතුර වී තිබුණා. ඒ කකුලක සැරව පිරුණු බිබිලි ඇතිවීමෙන් එම තුවාල පිරිසුදු කිරීම සඳහා වතු පිටිවල රෝහලේදී හිරි වට්ටවා සත්කමකටද වාචනය කර තිබෙනවා. එම සත්කමෙන් අනතුරුව මාස 1කමාරක් පමණ සීයා කාලය ගෙවා තිබුණේ ඇඳේමයි. ඒ දවස්වල මම කැඳ වර්ග සුප් මාමයිට් එහෙම් පෙව්වා. කොහොම හරි පොඩ පොඩ කෑම කෑවා. ඊට පස්සේ තාත්තා නැගිට්ටා. පස්සේ තාත්තා හොඳට හිටියා. ඇවිත් සාමාන්‍ය විදියට කෑවා බිව්වා. කිසිම අසනීපයක් තිබුණේ නැහැ. යනුවෙන් සීයාගේ ලේලිය HM චන්ද්‍රලතා සඳහන් කළා. KD විලියම් සීයා කිරිඳිවැල කැඳගොල්ල ගල්මුණේ පිහිටි සිය නිවසේ ජීවත් වූයේ ලේලිය චන්ද්‍රලතා මිනිපිරිය සුරේකා සහ ඇගේ පවුල සමගයි. සීයා රැකබලා ගැනීමට නිවසේ සිටි ඔහුගේ පුතා කරුණාරත්න පිළිකාවකට ගොදුරු වීමෙන් 2004 වසරේදී මිය ගියා. සිය පුත්‍රයා මාර්ගම අපේක්ෂාරෝහලේ සිටියේදී පුතුට සාතු සප්පායම් කර තිබුණේ විලියම් තාත්තාය. පුතාගේ මරණයෙන් පසු චන්ද්‍රලතා විදේශ රැකියාවකට ගොස් සිටියේදී මුණු පිරි මිනිපිරියන්ට කන්න බොන්නදී ඔවුන්ව පාසල් යවා රැකබලාගෙන තිබුණේ විලියම් සීයාය. සීයාට හොඳට උයන්න පුළුවන්. කජු මාළුව, ඌරු මස්, කුකුල් මස් ව්‍යංජන එහෙම හදනවා. හරිම රසයි යනුවෙන් සුරේකා පැවසුවේ ඒ වයේ රස සිහි වී ඇති වූ සොම්නසිනි. KD විලියම්ට දරුවන් 6 දෙනෙකි. එහෙත් මේ වන විට ජීවත් වන්නේ දරුවන් 3 දෙනෙකු පමණි. ඉන් 3 දෙනෙක් මොනරාගල පදිංචි වී සිටිති. අනෙක් දරුවා පදිංචි වී සිටිනේ රත්නපුරයේ. ඔවුන් සියලු දෙනා පියාගේ අවමංගල්‍යයට පැමිණ තිබුණා. KD විලියම් සීයාට මුණුපුරු මිනිපිරියන් 11 දිනක් සිටිති. මුණුපුරු මිනිපිරියන්ගේ දූ දරුවන් ගණන 19කි. විලියම් සීයාගේ බිරිඳ පේලින් නෝනා මෙලවහැර ගොස් තිබුණේ මීට වසර 35කට පෙරයි. ඒ ඇදුම රෝගේ හේතු වෙනි. සිය බිරිඳගේ දරුවන් 3 දෙනෙකුගේත් මරණ උපේක්ෂා සහගතව විඳ දරාගත් KD විලියම් වසර 113ක් ජීවත් වීමට තරම් වාසනාවන්ත වුණා. ඔහු සියනෑ කෝර්ලයට අයත් කිරිඳිවැල කැඳගොල්ල ග්‍රාමයේ ජීවත් වී අවසන් සුසුම් පොද සියනෑ කෝර්ලයට මුසු කළද ඔහු උපත ලැබුවේ 3 කෝර්ලයට අයත් රුවන්වැල්ල මොරළිය ග්‍රාමයේය. ඔහුට වැඩිමහල් සහෝදරයෙකු සහ බාල සහෝදරයන් 2 දෙනෙකු සිටි නමුත් ඔවුන් මෙලව හැරගොස් තිබුණේ විලියම් සීයාට පෙරයි. විලියම් සීයා රුවන්වැල්ල අම්බලම් පිටුපස පාසලේ 2 වෙනි කැලෑසියට පමණක් අධ්‍යාපනය ලැබූ බව එදා අප සමග කිව්වේ පාසල් වියේ කළ චණ්ඩිකම්ද සිහිපත් කරමින්. ඒ කාලේ ඉස්කෝලේ දවල්ට බත් දෙනවා. දවසක් මම බත් බෙදෙන කොල්ලට ගහලා කැලේ පැන්නා. ඊට පස්සේ දිගටම කැලේ පැන්නා. එතනින්ම ඉස්කෝල ගමන නැවතුණා. යනුවෙන් දඩබ්බරකම් ගැන ඔහු පැවසූ වදන් මට අදමෙන් මතකයි. ඔහු අකුරු කළ පාසල අද හැඳින්වෙන්නේ රුවන්වැල්ල රාජකීය විද්‍යාලය යනුවෙනි. විලියම් සීයා කැලණිගඟෙන් එගොඩ පිහිටි රුවන්වැල්ලේ සිට සියනෑ කෝරළයට පැමිණින්නේද දබරයක් මුල් කරගනිමින්. ඒ ඇති කරගෙන තිබුණේ පියා සමගයි. අමිතිරිගලට නුදුරුව පිහිටි කිරිඳිවැල්ල කැඳගොල්ල ග්‍රාමයේ එදා ඝන කැලෑවක් වුණා. කවදත් කැත්ත උදැල්ලට හුරු විලියම්ගේ තෑතින් එකී කැලේ කුරහන් මඤ්ඤොක්ක බතල වගා කළ හේනක් බවට පත් වූයේ ඉතා කෙටි කාලයකිනි. හේන් ගවිතන් කළහු රබර් වගාවද අතගසා තිබුණා. මෙහාට ආපු කාලේ හාල් ගන්න සල්ලි නැතුව මම කුරුම්බ කාලේ බඩපුරව ගෙන තිබෙනවා. මම වගා කරන්නේ ආණ්ඩුවේ ඉඩම්වල කියලා මාව අයින් කරන්න 6 වතාවක් ආවා. කොහොම හරි ඊට පස්සේ මට ඉඩම අයිති වුණා. ඒ කාලේ මගේ ඉඩමේ කිතුල් ගස් 50ක් විතර තිබුණා. මම කිතුල් රා මැද්දා. මම කිතුලට ගිහින් රා බාගෙන එනකම් කට්ටිය කලගෙඩි තියාගෙන පොලිමේ ඉන්නවා. යනුවෙන් එදා මා සමග අතීතා වර්ජණයක යෙදුණු විලියම් සීය අද සදාකාලික නින්දක සැතපී සිටි. අතුරේ ගිය විලියම් සීයා දක්ෂ සර්කස්කරුවෙකු බව සඳහන් කළේ ඔහුගේ ලේලිය චන්ද්‍රලතාය. පුවක් ගසර නැග හිස පොළවට සිටනසේ තමා ඔහු රූටාක්ගෙන බිමට බසින අයුරු විස්තර කළ චන්ද්‍රලතා එම දසුන ඉතා භයංකාර බැවින් නිවසියන් පමණක් නොව අසල්වාසීන් පවා කෑ ගසන බව සඳහන් කළා. KD විලියම් උග්‍ර සමසමාජ පාක්ෂිකයෙකි. ඔහු සමසමාජ පක්ෂයට බැඳී තිබුණේ ආචාර්ය NM පෙරේරා නිසයි.
ඔහු රුවන්වැල්ලේ පදිංචි වී සිටි කාලයේදී මැලේරියා අවසංගතයට ගොදුර වී තිබෙනවා. ඔහු මරණයෙන් ගැලවුණේ එන්.එම්. පෙරේරා මහතා බෙදා දුන් බෙහෙත් මාමයින් සහ පරිප්පු නිසා බව ඔහු එදා පැවසුවා. ඊට කෘතගුණ දක්වනු වස් ඔහු එන්.එම්. පෙරේරාගේ දේශපාලන පක්ෂය වන සම සමාජ පක්ෂයට ඡන්දය පාවිච්චි කළා. එහෙත් ඔහු ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට උරුදුන් ඩී.එස්. සේනානායකට ගෞරව කරන්නකි. ශ්‍රී ලංකාව ඉංග්‍රීසියන්ට යටත් විජිතයක් පැවති කාලයේ ජපානු ලංකාවට බෝම්බ දෙමු අයුරු කාපිරි හමුදාව ලංකාවේ රැඳී සිටි අයුරු විලියම්ගේ මතකයේ හොඳින් තැන්පත් වී තිබුණා. එම පැරණි සිදුවීම් ඔහු අප සමග විස්තර කළේ කාපිරි හමුදාව පාරේ යන විට සැඟවී සිටි අයුරු පව සඳහන් කරමින්. කේ.ඩී. විලියම් සීයා පාරුවෙන් කොළඹ ගිය තැනැත්තකි. කොළඹ ගොස් බඩු පටවාගෙන පාරුවෙන් ගමට එන විලියම් පාරු කරුවන් සමග එකතු වී පාරු බත් කෑ බව සඳහන් කළේ උජාරුවෙනි. 1907 මැයි මස 20 වනදා උපත ලැබූ විලියම් සීයා 21 වන සියවසේ අයත් වූ අයෙකු නොවේ. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 0.7141.358 වී ඊට සාක්ෂි දරයි. එහෙත් ඔහු 21 වන සියවසේ ජීවත් වන අය මෙන් ජ්‍යොතිෂයේ යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් කරන්නේ නැත. ඒ පසුපස හඹා යාමක් නැත. කොටින්ම කීවොත් හඳහනක්වත් නැත. නැකත් ගැන විශේෂත්වයක් නැතත් ඔහු සිංහල අලුත් අවුරුද්දේදී එළඹෙන නොනගතයට කැමති. ඊට හේතුව නොනගතයේදී ගමේ කට්ටිය සමග එකට එකතු වී කැට ගැසීමට ඇති කැමැත්තයි. කය වෙහෙසා ගවිතැන් කළ විලියම් සීයා අලබතල කුරහන් මිනේරි වැනි ආහාරගත් නිසාදෝ මේ අනතුරුම අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි කිසියම් රෝගයකට ගොදුර වූයේ නැත. ඔහු අවුරුදු 5ක් වනතුරු මව්කිරි බී ඇත. නිවසේ පිසින ඕනෑම ආහාරයක් කෑමට ගත් ඔහු මුරුක්කු කොකිස් පවා සපා කෑවේ ඔහුගේ දත් සවිමත් නිසයි. කොතරම් නිරෝගීව සිටියත් ජීවිතයේ සදාකාලික නැත. මාරයා පැමිණ හඬ ගැසූ විට යා යුතුයි. ඔක්තෝබර් 1 දිනට එදී තිබුණු ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් කිරිඳිවැල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ උත්සවයකටද ඔහු සිය ලේලිය සමග සහභාගී වුණා. එය ඔහු සහභාගී වූ අවසාන උත්සවය වුණා. ලංකාවේ වයස්ගතම පිරිමියා ලෙස වාර්තා තබා සිටි කේ.ඩී. විලියම් උපහාර ලැබූ අවසාන අවස්ථාව ඒ විය. වසර 113 ජීවත් වූ කේ.ඩී. විලියම් සීයා ඔක්තෝබර් 22 වනදා පෙරවරු 10:40 පමණ සදාටම දිනෙත් පියාගත්තා. කොරෝනා වසංගතයේ පැතිර යන ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක විලියම් සීයාගේ මරණය සිදුව බැවින් නිරෝධායන නීති රීති වලට අනුකූලව අවසන් කටයුතු කිරීමට නියම වුණා. තාත්තා නැති වුණ ගමන් මම ග්‍රාම නිලධාරී මහත්තයාට දැනුම් දුන්නා. ඔහු PHI මහත්තයා සමග ආවා. පුළුවන් තරම් ඉක්මනට අවසන් කටයුතු කරන්න කීවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාපවල ඉන්න අයව ගෙන්වා ගන්න එපා කිව්වා. මල ගෙදරට එන අයට අත් හොදන්න එලියන් ටැප් එකක් හයි කරන්න කිව්වා. ආවමගුල් උත්සවයට 50කට අඩුවෙන් සහභාගී කරවන්න කිව්වා. ඒ කීව හැටියට අපි සේරම දේවල් කළා. 22 වනදා හවස අවසන් කටයුතු කරන්න කියලා කිව්වාම මම PHI මහත්තයා එක කිව්වා 23 වනදා කරන්නම්. මොනරාගල රත්නපුරේ ඉඳලා තාත්තගේ දරුවෝ එන්න ඉන්නවා කියලා. ඒ පාර එකට එකඟ වුණා. ගමේ හැමෝම සැරින් සැරේ ඇවිත් තාත්තට අවසන් ගෞරව දක්වලා ගියා. 23 වනදා අවමගුල් උත්සවයේ වේලාවේ පවුලේ අය විතරයි හිටියේ. ආදානගාරයට යන විටත් ගැහැණු දෙදෙනෙකුටත් පිරිමි 4 දෙනෙකුටත් විතරක් සහභාගී වෙන්න කියලා කිව්වා. ඒ නිසා දුවයි මමයි පවුලේ පිරිමි 4 දෙනෙකුයි විතරක් ගියා. යනුවෙන් විලියම් සීයාගේ ලේලිය චන්ද්‍රලතා විස්තර කළා. ලංකාවේ වයස්ගතම පිරිමියා වූ කේ.ඩී. විලියම් වසර 113ක් දිවිගෙවා නිරෝධායන නීති රීති වලට අනුකූලව ඇඳිරි නීතිය මැද අවසන් ගමන් ගියා. ඌරු පොළ ආදාහනගාරයේදී 6 දිනකගේ ගරු බුහුමන් මැද අවසන් ගමන් ගිය විලියම් සීයා වෙනුවෙන් මල බතක් ඉදුණේ නැත. 28 වෙනි බදාදා පැවති සත් දින දානමය පින්කම විහාරස්ථානයට සීමා වුණා.